කොටස් වෙළඳපළේ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 7ක් වශයෙන් දැක්වීම. එය මේ වසර තුල දැක්ව දෙවන ඉහළම පිරිවැටුම වශයෙන් අපිට දක්වන්න පුළුවන්. එය කොටස් වෙළඳපළ ගැන ආයෝජකයන් තියෙන විශ්වාසය තවත් පිළිඹුවන අංගයක් ඇටියට අපිට දකින්න පුළුවන්. කොළඹ කොටස් වෙළඳපළේ ප්‍රධාන මිල දශක වෙන සීළු කොටස් මිල දශකයේ හා S&P ශ්‍රී ලංකා 20 මිල දශකයන් දෙකම වාසිය ඉහළම අගයන් පෙන්눔 කර තිබෙනවා. සීළු කොටස් මිල දශකය 12778.58ක් වශයෙන් පෙන්눔 කළා. ඒ වගේම S&P ශ්‍රී ලංකා 20 දශකය ඒකක 3864.32ක් වශයෙන් පෙන්눔 කළා. ඒ කියන්නේ ඒකක 8.59ක්ෙන් ඉහළ පසුගිය සති කිහිපයේ අපිට දකින්න ලැබුණ විශේෂත්වය වන්නේ ඉහළ කොටස් වෙළඳපළ පිරිවැටුමක් පෙන්වුම් කරන අතර එහි වැඩි දායකත්වය පෙන්වුම් කරලා තියෙන්නේ දේශික ආයෝජකයන් වි. අපේ බලාපොරොත්තු වෙනවා මේ සතිය අවසන් වන විට කොටස් වෙළඳපළ දශක අගයන් පසුගිය සතියට වඩා ඉහළ ස්ථලයකට පැමිණේ කියා. දේශීය වශයෙන් පමණක් නොවේ විදේශීයවද කොළඹ කොටස් හුවමාරුව එහෙම නැත්නම් කොටස් වෙළඳපළ මේ දිනවල සාකච්ඡාවට බඳුන් වෙනවා. බ්ලූම්බර්ග් ආයතනයට අනුව කොළඹ කොටස් වෙළඳපළේ සීළු කොටස් මිල දශකය ආසියානු ශාන්තිකර කලාපයේ දෙවන හොඳම ක්‍රියාකාරී කොටස් වෙළඳපළ දශකයක් හැටියට හඳුන්වලා තියෙනවා. ඇමරිකානු ඩොලරයට අනුව එය 32.59ක වර්ධනයක් මේ වසර තුර පෙන්වුම් කර තිබෙන බව ඔවුන් සටහන් කරනවා. මේ විශේෂිත කරුණු කාරණා සියල්ලම එක්තැනකටයි එක්වන්නේ. ඒ තමයි කොටස් වෙළඳපළ ගැන තියෙන ආජකයන්ගේ විශ්වාසය. වර්තමාන රජයේ ණය ගැනීම පිළිබඳව සලකා බලනකොට දේශීය ණය වලින් පමණක් මේ වෙනකොට රුපියල් බිලියන 630කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඒකෙදී විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් තුළින් ලබාගත් ණය ප්‍රමාණය භාණ්ඩාගාර බැඳුම් කළ තුළින් මේ මාසයේ තුළ රුපියල් බිලියන 137ක ආසන්න මුදල් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේ රජයට මෙසේ ණය ගන්නට සිද්ධ වෙලා තියෙන්නේ පෙර වර්ෂය තුළ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර තුළින් ලබාගත් ණය නැවත පියවීමට. මේ ණය සෑම බදාදා දිනයකම වගේ කල් පිරීමකට ලක් වෙනවා. ඉතින් ඒ කල් පිරෙන ප්‍රමාණයන් අපි නැවත ගෙවන්නට ඕනි. ඒ ගෙවීම සඳහා අරමුදල් සම්පාදනය කරගන්නට නම් යම් ආකාරයකට නැවත ණය ගන්නට සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය කෙටි කාලයක් තුළ නැත්නම් මාසයක් දෙකක් ඇතුළත අඩු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ අනුව ඉදිරි වර්ෂයක කාලය තුළදී පමණක් රුපියල් බිලියන 5000කට ආසන්න ප්‍රමාණයක් කල් පිරෙනවා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. රටේ උද්ධමනකාරී තත්ත්වය මේ වෙනකොට සැලකිය යුතු ආකාරයකට පාලනය වීමක් අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් පසුගිය මාස 3ක වගේ කාලය තුළ ඇත්තටම රටේ අවදමනාත්මක තත්ත්වයක්. එහෙමත් නැත්නම් ඍණ උද්ධමනයක් තමයි වාර්තා වෙන්නේ. උද්ධමනය මේ ආකාරයට පාලනය වුණත් ඒක ජනතාවට දැඩිව දැනීමක් අපිට දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව සලකා බැලුවොත් මේකට සාපේක්ෂව ජනතාවගේ ආදායම් ඉහළ යාමක් සිද්ධ වුණේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.